Hi guys, කොහමද? ඉතින් අපි යනවා හෙට දඹුල්ලේ. අපි කොට මම තනියම හොරණේ ඉඳන් යන්නේ. අනිත් කතව කට්ටිය මගේ යාළුවෝ කට්ටිය බොරි මිදු කට්ටියක් එනවා බදුල්ලේ ඉඳන් දඹුල්ලට. මොකද ඒගොල්ලන්ට එක්සෑම් ඉවරුනේ අද. මට කලින් ඉවරුනේ ඉඳන් මං ගෙදර ආවේ. ඉඳන් මං ගෙදර ඉඳන් යනවා ඒගොල්ලෝ බදුල්ලේ ඉඳන් එනවා. නම් අපි හෙට හම්බෙමු. කොහොමද දඹුල්ල ගමන කියලා. මෙහෙම තමයි රෙඩි උනේ ළමයි. ඔය ටික තමයි ගෙනියන්න දැන්ට හිතන් ඉන්නේ. මේ බෑග් එක තියලා අයියගේ බෑග් එක ඉස්සුවා. දෙකයි කාලයි. පැටිසය ගත්තා. කාලා. යන්න හදන හොරණට ගිහින් හොරණෙන් හය මාර් බස් එක තියෙනවා. 6:40 තියෙනවා. 7යි කාලා තියෙනවා. 7යි කාලා ජෆ්න බස් එක ගිහුවා. මේ පොඩ සෙනෙක වැඩි හොය. ඒකේ තමයි යන්න හැදුවේ. 6 මාර් එකට දැන් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. 6:40 එක පොළොන්නරුව. එහම ඒක යන්න. ගිහින් දඹුලට ගිහින් හම්බෙමු. හොරණ දිසමලට වීඩියෝ ගන්න බැරි වෙයි. ඔන්න ඉතින් ළමයි හය මාර වෙද්දි මට හොරණට එන්න පුළුවන් වුණා. ඉතින් මං දැන් ඔය හොරණ කඳුර වෙන බස් එකේ තමයි යන්නේ. දඹුල්ලෙන් තමයි බහින්නේ. ඉතින් ළමයි දැන් මේ දඹුල්ලට බහින්න කිට්ටුව, දඹුල්ලට බහින්නට ආසන්නේ තමයි දැන් ඔය පෙන්වන්නේ. බලන්න ලස්සන පරිසරයක් තියෙන. හයි ගයිස්, මම ඉන්නේ දැන් ගයිස්. බස් එක නැත්තේ පීසා හට් එක ගාවින්. ඒකයි මම පීසා හට් එකට ගියේ. දැන් ඔය ඔල්ලෝසුකනෝ ගාවින් හැරලා තමයි බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕනේ. දඹුල්ල බස් ස්ටෑන්ඩ් එකට අනිත් කටේ බස් ස්ටෑන්ඩ් එකට එනවා කිව්වා හින්දා මම දැන් පීසා හට් එක ගාව ඉඳන් බස් ස්ටෑන්ඩ් එක හොයාගෙන යනවා. ඔන්න ෆයිනලි දඹුල්ල බස් ස්ටෑන්ඩ් එකට ආවා. ඔන්න ඊට පස්සේ අර ඩබලක් බස් ස්ටෑන්ඩ් එකට ආවා. වෙල්කම් කරන්න ඔයා ආගන්තුක සත්කාර මදි. උග්‍රස කඩන උග්‍රස මේ කොළඹ හතේ නෝනාට උග්‍රස අපේ ගෙදර තියෙනවා. ආපු දවසේ සංග්‍රහය බුක් විදිනවා. වැවුමාළු හම්බුණා අපිට. පොලොස් තියෙනවා, කැරට් සම්බෝලයක් තියෙනවා. වැවුමාළු අපිට හොයාගන්න නෑ මෙහි තියෙන හින්දා. වැවුමාළුත් එක කන්න යන්නේ. මේ කොහෙද මේ අපි ආව පොඩ්ඩක් රෑ එලිපෙහෙලි ඇවිදින්න කියලා පොටකයි සමක් ඇඳගෙන ඉන්නේ ඔය. අද පොඩ්ඩක් දිගට ඇන්නේ. අන්න ඒකයි. කොටමත් නෑ ඒක. අම්බකොල වගේ තමයි පොළොනේ. අම්බකොල තමයි. සීගිරිය රිසෝට් ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. ප්‍රොමෝෂන් කරන තරම් තාම අපි මොකද්ද ලෙවල් එකකට ඇවිල්ලා නෑනේ ඉතින්. මං මේ පේන ලස්සන පෙන්නන්නේ ඔයගොල්ලන්ට. අනේ ඉතින් නුවන ලස්සනයිනේ. ටෝරිස්ලා එන්නේ එනවා ඇති සමහර. ඒක තමයි පිටපැත්ත පොඩ්ඩක් බලන්න ඕනේ. මේ ආ ඔය වගේ අම්ම අපි තාත්තා කියනවා. මේ මේවා මොනවද මේවට කියන්නේ? අල්ෆොන්සෝ. අල්ෆොන්සෝ අන්න හරි. අපි තාත්තා කියනවා. කාලේ යුරේ ලදන්. අපි දැන් කාලේ යුරේ ලදන්.
තියනේ කාල බීලා එන ටික නම් පොඩ්ඩක් වීඩියෝ කරන්න අමතක වුණා. පහමාට නැගිටේ. දැන් වෙලාව සීගිරි බස් එක නැක්ක. දැන් සීගිරි බස් එකෙන් නැක්ක. නැගලා සීගිරියෙන් බහලා මුලින්ම පිදුරංගල තමයි අපි යන්නේ. සීගිරි නම් පිදුරංගලට කිලෝමීටර් 2යි කිව්වා. ඉතින් ඒ දෙක අපි ගිහින් බලමු. දැන් ඉන්නේ දඹුල්ලේ. දඹුල්ලේ සිට සීගිරිය බලා ධාවනය වෙන බස් රථයක තමයි දැන් නැගලා සිටින්නේ. හරි, අපි දැන් සීගිරිය බස් එකෙන් බහැලා, සීගිරියෙන් බස් නැහැ, ඊට එහා හෝල්ට් එක පිදුරංගල හෝල්ට් එකෙන් බස්සා. අපි දැන් අද යන්න හදන්නේ පිදුරංගල. එන්න මේ පාරෙන් යන්න ඕනේ, අලි ඉන්නවායි කිව්වා. අන්නව ඈතත් අර සුපර්පාට පාරක නවත්තල ඉන්න හරියන් අලියෙක් කැටියක් ඉන්නවා. යකෝ මම මෙතන ඉඳන් මේ පාරේ ටිකක් දුර යන්න ඕනේ ළමයි. ටිකක් දුර කියන්නේ පයින් යන්න නම් පොඩ්ඩක් අමාරුයි. කන්දත් නගින්න ඕන හින්දා, පිදුරංගලත් නගින්න ඕන හින්දා, ඒ හින්දා වීල් එකක් අරගෙන ගියා. ටවුන් එකෙන් අරගෙන ගියේ 500යි. ආපහු එනකොටත් අපි ඒ අංකල්ගේම නම්බර් එක ඉල්ලගෙන ඒකෙම කතා කරා. මොකද එතන හෝල්ට් එකෙන් අරගෙන ගියාම 500යි. එතන වීල් එකකින් ආපහු වෙන්න අපෙන් 700ක් කිව්වා. ඒ හින්දා අපි ඒ අංකල්ටම කෝල් කරලා ආපහු එන්න කිව්වා. ඉතින් මෙතනදි කියන්න තියෙන්නේ පොඩ්ඩක් සාධාරණ වෙන්න කියලා මිනිස්සුන්ට. බලන්න මේ යන පාර මාර ලස්සනයි. මෙතන පිදුරංගලට යන පාර අමාරු පාරක් නෙමෙයි. එහෙම ගල් බොරළු ලොකුවට එහෙම නැහැ. ටිකකින් කාපට් එකේ පහුණාට පස්සේ ටිකකින් කාපට් එක ඉවර වෙනවා. ඒ වුණාට එහෙම මේ අමාරු පාරක් නෙමෙයි තියෙන්නේ යන. ලස්සනයි පාර. රයිට්. අපි දැන් මෙතනින් තමයි බැස්සේ. මෙහෙන්න එහෙම. මේ පන්සල ඇතුලෙන් අපිට යන්න තියෙනවා. අපි දැන් ඉඳන් හදන්න පිදුරංගල. තියෙන්නේ මෙන්න මෙතනින් ඇතුළට ගිහින් උඩට යන්න ඕනේ කිව්වා. මුලින්ම තියෙන්නේ පන්සලක්. මේ පන්සලෙන් ඇතුළට ගිහින් තමයි ගලට නගින්න යන පාර තියෙන්නේ. පඬිති හතර දෙනා වගේ ගියාට මේ පඩිපෙල් සෙට් එක නැග ගමම කට්ටියට හති දිව එළියට දාගෙන තමයි යන්න පටන් ගත්තේ. මුල පටන් ගන්නමම පන්සලත් ලස්සනයි කියන්න ඕනේ. කියන්නේ උඩතනේ සීන සාමාන්‍යයෙන් කැලාවක් වගේ නේ. හින්දා මේ ටික පරිසරය ලස්සනයි. ඉස්සරහට බලමු කොහොමද පිදුරංගල නැගෙ කියලා. පිදුරංගලේ නාසාව හරියද? අමාරුව සනීපද? අම්මා තාම මේ පළවෙනි පඩි සෙට් එක නගින්නේ. ඒ වුණාට මේ හති දානවා. ඔයිස් දැන් අපිට ආවෝ යන්න පුළුවන්. ඕ ලෙට්ස් ගෝ බෑක්. පිදුරංගලත් හරිය මිහිරියක් තමයි කරගත්තා. මිහිරියක් තමයි. මෙන්න ලස්සන ගල් ගුහාවක් මැදින් අපිට යන්න තියෙන්නේ. පාර මිනිහන් වල්ලා ගන්න ඕනේ. ඕනේ නෑ ඉතින් අපිට දැන් යන්න පාර පේනවනේ පැහැදිලිව. පාර පැහැදිලිද? ආ. ඒ මොන ලඟට මේ යන්න තිබ්බ? මොකද ගිය මිනිස්සු දන්නේ මේ දඹුල්ලේ ඉන්න මිනිස්සු මේ. දන්නේ නෑ මේ පිදුරංගල කොහෙ මේ. මම මතකයි මේ පටන් ගත්තෙන් ඉවරච්චි දැන් මතක. මේ මේ අමුතු කැරපොත්තු జాතියක් ඉන්නේ මොකද? මේ මේ මේ. ඒ කැරපොත්තු නෙමෙයි. මෙන්න මම හැමදැනම ඉන්නවා. මොකද දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ආ නේ දෙවියනේ. හරි හරි හරි. මැස්ස මතක් කරන්න බා. මීරි ගලාවි හදවත් එත්තනවා. සෙට් කරලා අඳින්න අපි. පළමු විවේකය. අම්මා. සැපයි. කකුල් දෙක පණ නැහැ වගේ දැන් නිකන්. ගයිස් මාර මහන්සි. මේක මාර අමාරුයි පඩි ටික අනේ නගින්න තියෙන්නේ. කන්දක් නගිනවා වගේ නෙමෙයි. නෑ මම මේ පළවෙනි වතාවට පිදුරංගල එන. මම සීගිරි ඇවිල්ලා තිනවා පිදුරංගල ඇවිල්ලා නෑ. මොකද්ද? සීගිරි ඇවිල්ලා තිනවා පිදුරංගල ඇවිල්ලා නෑ. මම දෙන්නම්. ඔබ ඉතින් බබානේ. මම මේ මොකද්ද කෝඩු කරේ. අනේ අම්මේ නූලක් බඳිමුද? යාලුවොත් ඉන්නවා බලා ගන්න. මෙන්න බල මෙතන ලස්සන ගල් ගුහාවක් වගේ එකක් තියෙනවා. අපි දැන් මේ භාගයක් විතර දුර ඇවිල්ලා ඉන්නේ. මාර මහන්සි භාගයට වඩා භාගයට වඩානේ.
තව චුට්ටයි. We'll see, we'll see. ආච්චි අම්මා. මොකු ගාලා දෙන්න ගාල වැටෙනවා. ගාල වැටෙනවාට. අපි මොකු ගාලා නැත්නම් වැටෙති. පොයින්ට් කරන්න පායි යන්න හම්බුනේ දෙන්න. මේනික ටක් ටක් ගාලා පෙන්නම් යන්නම් ඕකලන්ට නැත්තම් වීඩියෝ ගොඩාක් දික් වෙනවානේ. දැන් තුනක අපි ගියායි හින්දා තුනේම වීඩියෝ එකටම දාන්න කියලා හැදුවේ. වීඩියෝ ගොඩාක් දික් වෙන හින්දා මේක ටක් ටක් ගාලා පෙන්නගෙන යන්න නැත්තම් ඕකලන්ට බෝරින් නේ. ෆයිනලි අපි උඩට ආවා ළමයි. අර තියෙන්නේ සීගිරිය පිදුරංගල නැග්ගම සීගිරිය පේන ඕගොල්ලෝ දන්නවනේ අතීත යම් කිසි සිදුවීමක් වුණා කියලා. ඉතින් ඒ තියෙන්නේ සීගිරිය උඩ නැග්ගම ලස්සනම view එකක් තියෙනවා. පිදුරංගලට නැග්ගම සීගිරිය පේන. Amazing තමයි ති. Wow. අනේ shock. ඔන්නෝම ලස්සන beautiful view එකක් තමයි තියෙන්නේ. අර පල්ලෙන් දන්නේ ගහන්න ඕනේ. අපි ඇත්තටම ආපු දවස ආපු එදයක මාර හොඳයි. ලොකු අවුවක් තිබ්බේ නෑ, සැරව්වා. උදේ ටිකක් වැස්සා, එහෙනම් මාරුන්නේ නෑ. සුපිරි වේදිකාවක් තිබ්බේ. අනිත් එක ලෝකල් අපේ ලංකාවේ අට් කට්ටිය ගොඩක් අඩුවේ ඉන්දිය ටූරිස්ට්ලා තමයි ඉන්දිය. ඒකත් එහෙම ලොකුවට ඉන්දිය නෑ. ඉතින් අපි හරිම වෙලාවේ හරිම දවසේ හරිම විදියට ආවා හිතනවා. පිටුරංගල නගරේ මේගොල්ලෝ බඩගාගෙන ආවේ ට්‍රැවලර්ස්ලා කිව්වා. ඇහුවොත් නම් ට්‍රැවලර්ස්ලා මෙන්න මේ දෙන්න බඩගාගෙන පෙරලගෙන ආවේ. දැන් අපි බහින්න පටන් ගත්තා. දැන් වෙලාව කියද 11යි 20ක් වගේ, 20 වගේ නේ. 11යි 25යි. අපි උඩ ඉන්දියා උඩ මේ view එක නම් මරු හැමේසින්. ඉතින් අපි කල්ලෙහාට බහින ගමන් ඉන්නේ. පොඩ්ඩක් දැන් නම් අවු සැරයි මර මරුයි. අපි ආපු වෙලාව හොඳයි. බලන්න අහස එහෙම ලස්සනට දැන් අපේ පැහැදිලිව තියෙනවා. උදේ එනවට වඩා. ඉතියා මේ කුඩ මේ ටික විතරයි මෙහෙම. ඊට පස්සේ අහස ලස්සනට පැහැදිලිව තියෙනවා උදේ එනවට වඩා මාර විදිහට. උඩට ඒක තව ලස්සනට පේනවා දහින් නැතිනේ කලින් view වල. එහෙම තමයි ඉතින් කට්ටිය අපේ ගමන. පල්ලම් බහැලා අපි බලමු. අම්මෝ මාර වහන්සේ, අපි දැන් ඉන්නේ රංගිනි දඹුලු විහාරයේ රජමහා විහාරයේ පිදුරංගලෙන් බැස්සා. බැහැලා හැමම් බස් එකේ ඇවිල්ලා දඹුල ටවුන් එකෙන් බැහැලා ආපහු පොඩ්ඩ දුර ටවුන් එකෙන් චුට්ට දුරයි මාතලේ පැත්තට එන බස් එකෙන් නැගලා තමයි මේ ආවේ. දැන් ඉන්නේ රංගේ දඹුලු උයන්වත් රජමහා විහාරය. මේක ගෝල්ඩන් කලර් එකකින් තියෙන්නේ. උඹට අච්චාරුව ගැන දක්වන දින අදහස් මොනවද? ඔයා වැඩිය කෑවේ නෑනේ. ඒක ඒ කියන්නේ මේ චූටි චූටි ගෙඩි වගේ දෙජාතියක් තියෙන අන්නේ කරා. අපි අර අර ටික ගන්නේ නේ ළඟට. ඉන්න කලවන් අච්චාරුව 100යි 100යි 100යි. මෙටත් ගදින්න. හරි. දැන් මේකේ උඩ ටික නැගගෙන 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 යන්න තියෙනවා. අච්චාරු කන්න නැවතුණා. කාලා 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 උඩට යනවා. රෝල් දෙකක් තියෙනවා මේ පාරෙන් ටිකක් අමාරුයි කිව්වා. මේ පාරෙන් යන්න අපි එහෙනම්. ගොඩක් ටූරිස්ට්ලා තමයි ඇත්තටම ඉන්නේ. මේකත් අපි අරගත් නැගලා බැහැලා අපහු දඹුලු විහාරයේත් නගිනවා කියන එක ලේසි නෑ ටිකක්. අපිට නම් අමාරුයි මොකද ෆිට්නස් එහෙම නෑනේ. ඒ හින්දා උඩට ආවා. ඉතින් අපි උඩට අන්තිමට ගියා. සඳා පස්සේ
මේක ඇත්තටම ගල යට තමයි තියෙන්නේ මේ සේරම ටික නිර්මාණය කරලා ළමයි. එතකොට මේක ඇත්තටම පේන්ටින්ස් ගැන අපි කියන්න ඕන විශේෂයෙන්ම මේවා කිසිම අලුත් වැඩියාවක් කිසිම දෙයක් කරලා නැහැ. තාම ඒ දවස්වල වළගම්බා රාජ්‍ය සමයේදී කරපු පේන්ටින්ස්ම තමයි තාමත් තියෙන්නේ කියලා තමයි මේ කියන්නේ. ඉතින් හිතා ගන්නකෝ කොහොම තාක්ෂණයක් තියෙන්නේ නැද්ද කියලා ඒ කාලේ. අපි දැන් බහින ගමන් ඉන්නේ. ඕගොල්ලන්ට දඹුලි විහාරය ගැන මොකද්ද දක්වන්න පුළුවන් අදහස්? දඹුලි විහාරය හොඳයි. හා මම ෆස්ට් ටයිම් ආවේ මාත් මේ ෆස්ට් ටයිම් තමයි ආවේ. ඔව් මම තමයි මේ දහම්පාසල් ගියේ. අන්න සීගිරිය තුන. ඔව් දහම්පාසල් ගියේ මිනිස්සුන්ට මෙහෙ යන රූට් එක මතක නැහැ. රූට් එක කියන්නේ උඩට නැගලා මොනවද බලන්න තියෙන්නේ මොනවද කියන්න තියෙන්නේ දන්නේ. අන්න පාර පේනවා ලස්සනටනේ. ඔව්. අන්න සීගිරිය. ගී ඒ අඩෝ පට අර පාරෙන් තමයි අපි ආවේ. අර එහා පැත්තේ නේ අපි පල්ලම් බහිනවා. මෙතන ඉඳන් ගෙදරට යනවා. වීඩියෝ කරන්න බැර වුණා. මොකද හෙම්බත් වෙලා ගමන් ගියේ. ගිහින් උෂ්ෂක් දා ගන්නකම් අපිට විසිල්ලක් තිබ්බේ නැහැ. ඇත්තටම ගිහින් තුන් දිනාම නාගත් එක තමයි මුලින්ම කරපු වැඩේ. ඊට පස්සේ කාලා එහෙමම ගියා මදුරුලෑ වත්තට වගා බිම බලන්න. ඔන්න අපි ආවා කොහෙද මදුරුලෑ වගා බලන්න. මේ වුණා තියෙන අල්පොන් සුවඹ තියෙනවා. කෙසෙල් තියෙනවා. පොල් තියෙනවා. මේ පොඩි පොඩි වුණාද මේ? මේ පොඩි පොඩි වුණාද? ඔය මිරිස්ද? මිරිස්ද? ආ ඔව් මිරිස්. මම තමයි මිරිස්. අම්ම මිරිස්ද? අම්ම මිරිස්. බලන්න මේ දඹුල්ලේ වගාවල්. එකේ නම් හතර විතර නම් තියෙන. ඒකේ මගක් බැලනවා මට. එච්චරයි. අනේ ඔන්න මේ. ආයි කියන්නේ මම ස්පස් කියන මොකද්ද? බස්සලා. දෙන්න ස්පස් එකේ මේ. මේ නම් බස්සේ යන්නේ. ඒකත් එක මොකද්ද? කාර් එකක් බස් එකක්. ස්පස් කියන්නේ මොනවටද? බස්සල් ගේමල් රෙමේ. නෑ නෑ වායනදී කාර් එක. කාර් එක මුලින්ම ගියේ. එතකොට මූටත් 40ක් විතර ඇතිනේ අවුරුදු. අම්මෝ මල්මි ආච්චි. හරි 30 දර ඇහෙනම් අපි ගත කළේ එහෙමයි. දැන් මේ පළවෙනි දවුදේ අපි ඉක්මනට නැගිටලා ඉක්මනට එනවා කියලා ආවා. ඒ වුණාට වැඩක් උන්නේ නැහැ. අපි ඊයේ ගිය බස් එකෙම තමයි අදත් යන්න උනේ. අටේ බස් එකේ අටේ සීගිරියෙන් බහැලා අටේ බස් එකේ තමයි සීගිරියෙන් බහැලා අපිට යන්න පුළුවන් උනේ. අද නම් මාරව්වා. පුදුම කට්ටක් තමයි යන්නයි හදන්නේ. අනිවාර්යෙන් හොඳට කර වෙනවා කියන්නේ අද. කරක් වුණානේ ඊටත් වඩා. බස් එක මිස් වුණා අපි මුලින් උදේන් ආවට හතහමාරට අපි ආවට අපිට අටේ බස් එකේ තමයි එන්න උනේ. ඒකත් ඒදත් එහෙමයි නේ. ඒකත් දින් ලෑටුවා. ඊයේ ලෑටු ඊයේ මේ එහෙම වුණාට ඊ අපි ගාන්න වෙලාවට ආවනේ. අපි අද කලින් ඇවිල්ලත් අපිට ඒ අටේ බස් එකේ තමයි යන්න පුළුවන් උනේ. ඒ හින්දා දැන් මේ අපි එන්ට්‍රන්ස් එකට පයින් යන ගමන් වීල් එකේ ගෙන්න පුළුවන් රුපියල් 300ක් ගන්නවා. 3 දිනට විතරයි කිව්වා ඒත් යන්න පුළුවන්. ආ එහෙම කිව්වද? ඔව් එහෙම කිව්වා. 3 දිනට යන්න පුළුවන් කෝ 300ක ගන්න පුළුවන්. ආ 300ක් ගන්න. එන්න තව දෙවිල්ලක් ගන්න. ආ. ඔගේ ආච්චිට හාල් කරන්න. දැන් අපි මේ එන්ට්‍රන්ස් එක බලා යන ගමන් ඉන්නේ. ආච්චිට හාල් කරන රිවීල් කාර්යය තමයි ඉන්නේ දැක්කද? නෑ වණ ඇලි ගැවසෙනවලු. මේ දෙන්නේ හගල මේක තමයි කාශ්‍යප. ඔව් කීපා. කාශ්‍යප රජතුමා මේ අලින්ට එම් බහින්න බැරි වෙන්න මේ සතුරු කරදර වලින් ඔව් සතුරු කරදර වලින් ආරක්ෂා වෙන්න හදපු අගල. ඒ කාලයක් වශයෙන් කියනවා නම් මෙන්න මේ මොකද්ද අගලේ යට තියෙනවා ඉඳපංක කටපියාගෙන. ආ සියපංක යට දිවිල දෙනවා මේ උල්පටු. මොකේද මේ අගලේ? මේ අගලේ. නෑ නෑ ඇත්ත. ආ ඇත්තද කියන්නේ? ඇත්ත ඇත්ත. මම දන්නේ මේ හිස්ටරි කරපු එක්කෙනෙක් කියන්නේ ඔයයි. යට දිවිල දෙනවා උල්පටු. ඒකෝට මේවා අලින්ට බහින්න බෑ.
උල්කටු අනනවා. මිනිස්සුන්ට පීනගෙන යන්න බෑ මිනිකන මෝරු තියෙන්නේ ඉඳලා තියෙන. මෝරුනේ මේක කිඹුලෝ. නෑ 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 නෑ. මෝරු ඉන්නේ මෝරු නෑ නෑ නෑ. මිනිකන මාළු જાති. ආ. නෑ නෑ සිරාමනේ මම කියන්නේ. මේ එහෙම එහෙම ඉඳලා තමයි එච්චර ආශි ප්‍රචම බයි ඉඳලා තියෙන්නේ. ඔබ දැන් ඕව කියලා කොහේ පුරා විද්‍යාල දෙපාර්තමේන්තුවෙන් එයි උත්සගෙන ඕව කියලා ඊළඟට එන්න ගියම ඉන්කාරිය නෝ ඉන්කාරියකට හා ඔන්නෝමයි මේ අපේ රටේ හිස්ටරි කාශ ප්‍රතිමා ගැන මූ හිතන් ඉන්නේ අපි නම් ඒව හිතන්නේ නැහැ අපි නම් ඒව හිතන්නේ නැහැ අපි නම් හිතන්නේ මේක තමයි අලුම ශ්‍රේෂ්ඨතම බලකොටුව කියලා නැද්ද ඇත්ත ඇත්ත මේ මොකද්ද එතකොට ගොඩ වෙලානේ හරි හරි මුල්ම එතකොට අර මේ දාලා තියෙන උප්පර වැට්ටිය මේක තමයි පළවෙනි නැහැ නැහැ ඔයිට කලින් කැලේ එකේ මේ උගුල් අටල තිබුණා කොක්කෝ උඹට බහින් බැරි වෙන්න දැන් පේන්නේ නැති වෙයි නෑ නෑ පේන්නේ නැහැ ඌව පේන්නේ නිකන් ගලක් වගේ පේන්නේ. ඒ වුණාට ඌ පියාමගෙන දැන් ඉස්සරහට ආවා. පියාමනේ. ඔන්න ආගන්න ගයිස් කුඹුලා පියාමනවා. කිඹුලා පියාමගෙන මෙහාට ආවලු. ආ අන්න ඉන්නවා අන්න ඉන්නවා අන්න එයා ගියා. පීනගෙන. එයා ගියා ගයිස්. කිඹුලන් පියා වෙනු ලැබේ. අයර ඊයේ පියුන එක බලලා මකුරු මකුරුයි බූරුයි පියාමගෙන. දියේ නෑමෙන් වලකින්න කිඹුලන් ගැවසේ. ටිකට් එක ඇඩල්ස් කෙනෙක්ට ටිකට් එක රුපියල් 120යි ටිකට් එක අරගෙන එන්නේ බාකෝඩ් එක අල්ලලා එන්ට්‍රන්ස් එන්න තියෙන්නේ අපිට පට්ට අවුවක් තියෙන්නේ මෙන්න මේව තමයි ෆලෝ කරගෙන යන්නේ. එයා හරිම ලස්සනයි. මේ දෙපැත්තේ තියෙන ජලමල් උද්‍යාන දෙක. යාලේ මොකේ පොඩි ලස්සන එනවා. දැන් තමයි සීගිරි පර්වතයේ තරණය කරන්න අපි ලෑස්ති වෙන්නේ. සාමනේ සාමනේ තව තියෙනවා. දැම්ම මහන්සිය තරම් මේක තියෙනවා. යන්න උඩට උඩට. අපි දැන් මේ පළවෙනි නරඹුම් මැදිරියට ආවා. තව ටිකකින් සිංහකට. මහන්සියෙන් ඉන්නේ අපි. උන්ගේ බ්ලොග් හොඳයි මුටම. සිංහකට ෆයිනලි සීගිරියට ආවා අම්මෝ එන්න
මේ දින්නේ අපි ආපු පාර ළමයි. මෙන්න මේ පාර දිගේ තමයි අපි එන්න ඕනේ. අපි දැන් මෙච්චරක් උඩට ඇවිල්ලා තියෙන දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ උඩ මාලිගාව තමයි බලන්නේ. තියෙන්නේ කාශ්‍යප රජතුමාගේ ආසනේලු බලාගන්න ළමයි රාජ සභාව තියෙන්නේ නැත්තේ මේ හරිය තමයි ඒ කියන්නේ නඩු අහන්නේ නැහැ බං රාජ සභාවේ රටේ ප්‍රශ්න ගැන කතා කරනවා අනේව හාය උඩ නම් නෑ නේ ඇයි බං ඉතියේ මම මතකයි දැන් අපි බස යන්නයි සදන්නේ මල්ලහණෙන් බැස ඵලයන් පබවති මම බලන්න ළමයි පිදුරංගල අපි ඊයේ නැග්ගේ ඕක තමයි අන්න පිදුරංගල බාය බාය ඕම් බලන්න වහින හැටි ආච්චිලා අර 60 අවුරුදු 60ක් විතර වයස ආච්චිලා තිරඩ හොඳන අම්මට උඩ අර සුද්ධිය එන්නෙත් එහෙමයි කිය ආ හරිනේ ඒ තාච්චි කෙනෙක් අර ඒ විදිහටම තමයි එන්නේ මෙතන ඉන්නම් මල්ලි වැටිලා තියෙනවා දෙතුන් දෙන්න අනේ ඔයා බෑර මාව ගන්න යකෝ අර ආච්චිලා නැග්ග බැස්ස උඩ දා හොඳ බෑ දෙබරවද අර කැලෑවෙනි තියනවා කිය ගොඩ ගලේ ගලේ තියෙනවා ගලේ නැහැ අද ගලේ තියෙනවා අයින් කරලා අයින් මදුරු මදුරු අයින් යා වෙනකන් කැමරා වටවගෙන ඉඳියා තමයි මේ ඉන්නේ වීරයා වීරයා ඇවිත් සිට් එක්සිට් එක්සිට් පිටවීම අපි යනවා එහෙනම් අපි යන් දැන් මොනවාද බිතුසිතුවම් බලන්න කැටපත් පවුර බලන්න ඔන්න ඔය ටික බලන්න අපි යන්නේ අර ඉරියෙන්නේ ළමයි අපි ආපු පාර අන්න අර අනේ ෂොප් එකට මේ අපිට මෙතන ෆොටෝ ගන්න මේ ඉනි බහුබලගේ අක්කලු මෙන්න කැටපත් පවුර ඇඳලා තියෙනවා එකේගේ ඔව් ඔව් අර මේ බිතුසුතුන්ගලත් ඇඳලා නේද අර කේස් එකක් උන්ට ඇවිල්ලා මේ අවසානයේ තේරුම් ගත්තේ ඒ තමයි තවත් යන්න තියෙනවා පයි පඬිතුකමට වීල් වල යන්නෙත් නැහැ පයින් යනවා අවිද්ද පයි 18ටිනේ හයි අපි දැන් ගෙදර යන්න තමයි ඇවිල්ලා ඉන්නේ කොහෙද මේ ඉන්නේ දඹුල් ටවුන් එකේ බස් හෝල්ට් එකේ ඉන්නේ මෙයා තමයි ඩ්‍රොප් කරා මෙයා යන්නේ මෙයා මේ දඹුල්ින් එක්කනානේ මෙයා අපි ඩ්‍රොප් කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ ඉතින් අපි යන්නයි යන්නේ අද බස් එක ආවේ නැත්නම් එහෙම හෙට කොළඹට ගිහින් තමයි යන්න වෙන්නේ ඒක නැත්නම් බස් එක හතරම මාට් එනවා කියන බලන් ඉන්නවා ඉතින් එනවා බලමු ඊට කියන ඉතින් 4:40 වගේ වෙදි බස් එක ආවා. එක්කෙනෙක් වරකපොලින් බැස්සා, අනිත් එක රහන්වල්ලෙන් බැස්සා, මම හොරණින් බැස්සා. මම ගෙදරට එනකොට 9:00 විතර වගේ වෙද්දි මම ගෙදර ආවා. එහෙනම් තවත් දවසක් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. බයි.